ඇත්තටම අපි අරගලයේ නීතිඥයෝ හැටියට විටින් විට කතා කරන්නේ මේ ජනතාවව අවදි කිරීමට ජනතාව සම්බුද්ධික කිරීමට ජනතාව වන ඔබ මේ රටේ සිදුවන අසාධාරණය වෙනුවෙන් ඇයි හඬ නැගිය යුත්තේ ඇයි ඉදිරියට පැමිණිය යුත්තේ ඇයි ඔබ නිහඬ නොවිය යුත්තේ කියන එක විටින් විට පැහැදිලි කිරීමට මොකද අද ඔබ මම ජීවත් වන රට කිසිදු වෙනසක් සිද්ධ වෙලා නැහැ එදා මම හඬ කැමති ජනතාව වන ඔබෙන් දැන් පෙට්‍රල් ටික හම්බුණා ගෑස් ටික හම්බුණා ඔක්කොම හරිද රුපියල් 500ක් ගෙවලා නෙළුම් කුළුණ උඩට නැගලා තුසිත දේවාලේ බැලුවම ඔක්කොම හරිද කියලා මම අහන්න කැමති එදා මැයි 9 ජූනි 9 ජූලි 9 ඇයි පාරට බැස්සේ ඇයි අරගලේ කරේ කියලා ඔබට මතකද කිසි දෙයක් වෙනස් වෙලා නැහැ කිසිම දෙයක් අද මේ රටේ වෙනස් වෙලා නැහැ. අද හිටපු පාලකයෝ එදා විදියටම ජනතාව වන ඔබේ මගේ ජීවිත බිල්ලට අරගෙන ඉවරයි. මතක තියාගන්න. ඔය පාලකයෝ ඔය පුටුවල වැජබෙන්නේ ජනතාව වන ඔබේ මගේ අනවබෝධය හින්දා. ඔබේ මගේ අලසකම නිසා අපි හම්බ කරොත් අපි කෑවා කියලා හිටියම ඇතිද? හැමද වැරද්දක්ම ඉවසීමෙන් දරාගෙන හිටියම ඇතිද? දූෂණය අබබාවිතාව ඉදිරිපිට නිහඬව හිටියම ඇතිද එහෙම වෙච්ච හින්දා තමයි අද මේ රට මේ පත්තට පත් වෙලා තියෙන්නේ අද පාර්ලිමේන්තුවෙන් 225 ඔය පුටුවල සුරසැප විඳින්නේ අපේ මේ නිහඬ බව හින්දා අද අද වෙනකොටත් මොවුන් කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු හැටියට එකින් එක දියුරුම් දෙනවා මේ රටේ අද රට ගෙනියන්න සල්ලි නැහැ මේ අමාත්‍යාංශ ගෙනියන්න සල්ලි තියනවාද වැය ශීර්ෂ තියනවාද බජට්ස් තියනවාද නමුත් ඔවුන් දියුරුම් දෙනවා ඔබ නිහඬයි ඇයි ඔබ නිහඬ ඔබට පෙට්‍රල් ටික ගෑස් ටික හම්බුණාට මේ දේවල් හරිද නැහැ මේ රටේ ප්‍රශ්න ඒ විදියටම තියෙනවා රාජපක්ෂවරු හොරා කාපු දූෂණය ඒ විදියටම තියෙනවා කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ නමුත් ඔබ මම නිහඬයි අපි නිහඬ වෙලා ඉන්න තාක්කල් අපේ මේ රටට කිසිම සෙතක් සිද්ධ වෙන්නේ නැහැ කවදා හරි දවසක ඕගොල්ලන්ගේ දරුවෝ ඇවිල්ලා ජනතාව නොගේ ඕගොල්ලන්ගේ දරුවෝ ඇවිල්ලා කියයි මගේ අම්මයි තාත්තයි මේ රටේ පාලකයන්ගේ දූෂණයට විරුද්ධව හඬ නැගුවද නැත්නම් නිශ්ශබ්දව හිටියද කියලා මම කියන්න කැමති රාජපක්ෂවරු ඔගලන්ට අමතක වෙලා නම් මම මතක් කරලා දෙන්නම් ඇයි අපි අරගල කර යුත්තේ ඇයි අපි නිශ්ශබ්ද නොවිය යුත්තේ කියලා රාජපක්ෂවරු කියන්නේ හම්බන්තොට ගිරුවා පත්තුව ප්‍රදේශයේ හිටපු පවුලක් එදා 2005 වර්ෂයේදී බලයට පැත්තලා 2009 යුද්ධේ ඉවර කරපලා එතනින් එහාට යුද්ධේ ඉවර කිරීම හොරකම් කරන්න ටිකට් එකක් කියලා හිතුවා ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අවුරුදු 10ක් වෙනකන් 2005 ඉඳන් 2015 වෙනකන් මේ රටේ මහ ජනතාවගේ ධනය ටිකින් ටික සූරා කෑවා. ඒක විතරක් නෙවෙයි කරේ. ඒ රාජපක්ෂ පවුල, ඒ පවුල් ජාලාව, ඔවුන්ගේ හෙන්චයයන්, බිස්නස් කාර්යෝ, ප්‍රාදේශීය දේශපාලඥයන්, වැලි පර්මිට් කාර්යෝ, එපමණක් නෙවෙයි උගත්යයි කියන උගත් සම්බුද්ධික ජනතාවත් මොවුන් මේ රාජපක්ෂවරුන් එක්ක සෙට් වෙලා මුළු රටේම ජනතාවන ඔබේ මගේ ජීවත් වීමේ අයිතිය හොරකම් කරා. අදේ හින්දා ඔබ මම පව් ගෙවනවා. මතක තියාගන්න මොනවාද මේ රාජපක්ෂවරු කරේ මේ ලංකාවේ හොරු සංස්කෘතිය බෙහි කරා. හොරකම් කිරීම තමයි ඉහළට යන ක්‍රමවේදය කියලා පෙන්නුවා. හරි පාරෙන් යන්නේ නැතුව ෂෝට්කට් එකෙන් කෙටි පාරෙන් උඩට යන විදිය මිනිසුන්ට පෙන්නුවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීගෙන් ඉඳගෙන රාජ්‍ය සේවකයා දක්වා එපමණක් නෙවෙයි ඔය ඉහළ පුටුවල ඉන්න උගත්යයි බුද්ධිමත්යයි කියන පුද්ගලයෝ හරහා එපමණක් නෙවෙයි අර අපි කියන ක්‍රෝනි කැපිටලිස්ලා කියලා කොටාසයක් බිහි කරා. ගජ මිතුරු ධනවාදය කියන එක ලංකාවේ ඇති කරා මුදල් විශෝධිකරණය මේ ලංකාවේ ඇති කරා අද ලංකාව චීන කොලනියක් බවට පත් කරා අද ලංකාව ඔබ මම ජීවත් වන ලංකාව මේ වර්තමානයේ වෙනකොට ට්‍රිලියන 23ක ණයක් වෙච්ච රටක් කවුද මේ තැනට පත් කරේ රාජපක්ෂරු නමුත් ඔබ නිහඬයි ඔබ නිහඬයි ඔබ තාමත් නිහඬයි ඔබ මේ දේවල් දිහා තාමත් බලාගෙන ඉන්නෝ මේ රාජපක්ෂරු තාමත් පාර්ලිමේන්තුවේ වැජ වෙනෝ ඔවුන්ගේ හෙන්චයයන් එකින් එක නෑවිල්ලා දියුරුම් දෙනවා මං අහන්න කැමති අර ප්‍රේමලාල් ජයසේකර වගේ පුද්ගලයෝ මිනිමරුන් නඩු තිබිලා නිදහස් වෙච්ච පුද්ගලයන්ට පාර්ලිමේන්තුවේ පුටුවක් අරගෙන ඇමතිකමක් අරගෙන මේ රට හරි මාර්ගයට ගෙනියන්න දැනුමක් තියනවද කියලා සනත් දිශාන්තර වගේ පුද්ගලයන්ට දැනුමක් තියනවද මේ රට වැටිලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න මාළ හොරුන්ට දැනුමක් තියනවද ඔය බලන්න ඔය මැතිමතිවරු කවුද කියලා ඔය සෑම සියලු දෙනාටම මේ රට හරි මාර්ගයට ගෙනියන්න දැනුමක් තියනවද කියලා බලන්න ඔ අමතක නැත්තම් මම මතක් කරලා දෙන්න කැමතියි